Hi everyone. මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් විශේෂ බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් 6ක් ගැන. ඉතින් අපි අන්තර්ජාලය භාවිතා කරනකොට මේ ඉන්ටර්නෙට් යන විවිධ වෙබ් බ්‍රවුසර් පාවිච්චි කරනවා. වෙබ් බ්‍රවුසර් කිව්වම ඉතින් Google Chrome, Mozilla Firefox, Opera, Apple Safari, Internet Explorer, UC Browser වගේ බ්‍රවුසර් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ ඕනම එකකට අපිට apps එහෙම නැත්නම් extensions වර්ග ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. හරියට අපි අපේ Windows මෙහෙම පද්ධතියට software දාගන්නවා වගේ මේ internet යන බ්‍රවුසර් එකටත් වෙනමම applications අපිට ස්ථාපනය කරගන්න පුළුවන්. ඉතින් මේ applications කාල ප්‍රමාණයක් අතරින් මම තෝරගත්තු විශේෂ extensions 6ක් ගැන මේ වීඩියෝ එකේදී මම ඔයගොල්ලන්ට කියා දෙනවා. මේ extensions 6 පාවිච්චි කරලා ඔයගොල්ලන්ට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙයි. ඒ වගේම ගොඩක් වාසි සහගත වෙයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ privacy එක ආරක්ෂා කරගන්නත් මේ extensions වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඉතින් extensions ගොඩක් තියෙනවා. මෙතනදි මම කතා කරන්න යන්නේ මේ මගේ මම දැන් පාවිච්චි කරන්නේ Google Chrome browser එක. ඉතින් අනිත් browser වලටත් ඔයගොල්ලන්ට මේ වගේම extensions දාගන්න පුළුවන්. ඉතින් Google Chrome එකේදී ඔයගොල්ලන්ට පේනත් මේ browser එකේ උඩ දකුණු පැත්තේ ඊළඟ අපි දැනට install කරලා තියෙන extensions ටික පෙන්නනවා. මම මේ කියන්නේ සියල්ල අපිට නොමිලම download කරගන්න පුළුවන්. ඉතින් මේ අතරින් මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්න යන්නේ මේ Adblock Plus කියන extension එක ගැන. සාමාන්‍යයෙන් අපි වෙබ් අඩවියකට පිවිසෙනකොට ඔයගොල්ලෝ ඕන තරම් ඇඩ්ස් දැකලා ඇති වටෙන් පිටෙන් වැටෙනවා. අතරම ගොඩක් කරදරකාරී ඇඩ්ස් වෙබ් අඩවිවල බහුලව අපිට නිතරම වගේ දැක ගන්න ලැබෙනවා. මේක අපිට ලොකු බාධාවක්. ඒ වගේම තමයි එක අතකින් ලොකු කරදරයක්. මේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ Adblock Plus කියන extension එක පාවිච්චි කරන්න පුළුවන්. මේක දාගත්තට පස්සේ මොන වෙබ් අඩවියකට ගියත් අතරම කිසිම ඇඩ්ස් එකක් පෙන්වන්නේ නැහැ. ඒ වෙබ් අඩවියේ JavaScript වලින් ওই banner විදියට දාපු ওই sidebar වල දාපු සමහර ඇඩ්ස් කීපයක් හැරෙන්න ගොඩක් ඇඩ්ස් මේක නිසා අවහිර වෙනවා. අතන මම මේක පාවිච්චි කරලා තියෙන විදිහට මට සමහර වෙලාවට අමතක වෙනවා වෙබ් අඩවි වල ඇඩ්ස් ඩිස්ප්ලේ කරනවා කියලා. මොකද මට කලාතුරකින් තමයි ඒ වගේ ඇඩ්ස් එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් දැක ගන්න ලැබෙන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් බ්ලොක් කරන්න නම් මේ Adblock Plus කියන ඇප්ලිකේෂන් එක අපි වෙබ් බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන් Google එකේ Adblock Plus කියලා සර්ච් කරලා මෙන්න මේ විදිහට ඒක Chrome Store එක හරහා බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කරගන්න. නැත්නම් ඒගොල්ලොන්ගේ නිල වෙබ් අඩවියේ තියෙන Adblock Plus එකේ ඒකිනුත් අපිට මේක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඒක තවත් බ්‍රවුසර් කීපයකටම සහාය දක්වනවා. මේ ABP කියන extension එක මම දැන් ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ඒක උඩ ක්ලික් කරාට පස්සේ මෙන්න මේ විදිහට ඒකේ ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වෙන්නේ දැන් මම ඉන්නේ Google site එක නිසා මෙතන google.lk කියලා පෙන්නනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට power button එකක් වගේ තියෙනවා. ඒ කියන්නේ මේ site එකට Adblock එක on කරලා තියෙන්නේ. අපිට ඕන නම් ඒක මෙතන අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ refresh කියලා තියෙනවා. එතකොට අපිට මේ විදිහට අපිට අවශ්‍ය නම් අපිට කැමති කිසියම් web අඩවියක් සඳහා මේ extension එක අක්‍රිය කරලා තියන්නත් පුළුවන්. එතකොට මේ web අඩවියේදී මේක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් ආයිමත් එතනට ගිහිල්ලා මේ විදිහට power button එක click කරලා මේක ආපහු enable කරගන්න. ඉතින් දැන් මේ google.lk එකේ තමයි මම ඉන්නේ. ඒක නිසා මෙතන මේකේ ads වැටෙන්නේ නැහැ සාමාන්‍යයෙන් Google එකේ. ඒක නිසා මෙතන block කරපු ads පෙන්වන තැන විශේෂයක් බලා ගන්න නැහැ. ඒ වගේම තමයි මේක ඔයගොල්ලෝගේ mobile phone එකට උනත් download කරගන්න පුළුවන්. Android Apple මේ දෙකකට. ඉතින් මේකේ මේ settings icon එක click කරලා ගියාම අපිට මේකේ advanced settings ටික බලා ගන්න පුළුවන්. එතනින් අපිට අවශ්‍ය විදිහට මේක සැකසීම් කරන්න පුළුවන්. සාමාන්‍ය මේක වෙනස් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ තියෙන විදිහ අපිට සාමාන්‍ය භාවිතා ප්‍රමාණවත්. ඒ වගේම මෙතන white listed websites කියලා තියෙනවා. ඒ කියන්නේ සමහර web අඩවි විදිහ අපිට ඒකේ adblock කරන application පාවිච්චි කරලා ඒවට පිවිසෙන්න බෑ. ඒ වගේ web අඩවි වලට යනකොට අපිට මේක తాවකාලිකව ක්‍රියාවිරහිත කරන්න වෙනවා. ඉතින් අපිට ඕන නම් වේලාසිනේ මේ වගේ web අඩවි අපි දන්නේව තියෙනම් අපිට අවශ්‍යව තියෙනම් මේ white list එකට දාලා ඒවයිදි මේ adblock එක ක්‍රියාත්මක නොවන විදිහට වැඩ සකස් කරන්න. ඊළඟ extension එක තමයි මේ Ghostery කියන එක. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මේ නිල් පාටට ghost කෙනෙක්ගේ එහෙම නැත්නම් භූතයෙක්ගේ ලකුණක් එක තියෙන්නේ. බොහෝ දෙනෙක් නොදන්න වුණාට අපි මේ web අඩවියට පිවිසෙනකොට අපිට ඒකේ පේන දේට වඩා background එකේ ගොඩක් දේවල් සිද්ධ වෙනවා. අපේ privacy එකට විතරක් විදිහට හානියක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අපේ වැඩ පහසු වෙන්නත් ඒක සමහර විට ප්‍රයෝජනවත් වෙනවා. ඒ වුණාට අපි නොදන්න අපිට ඒ තරම් විශ්වාසයක් තියන්න බැරි වෙබ්සයිට් තියෙනවා අපි දන්නේ නැහැ ඒ සම්බන්ධයෙන්. ඉතින් ඒවයිදි මේ අනවශ්‍ය විදිහේ ට්‍රැකර්ස්ලා බ්ලොක් කරන්න මේ Ghostery application එකට පුළුවන්. ඒක ඉබේම සිද්ධ වෙනවා අපි මේක ඉන්ස්ටෝල් කරලා තියෙනකොට. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති අපි දැන් මම eBay එකට ගිහින් පෙන්නන්නම්. මේකට යනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති අර extension ලකුණ තියෙන තැන ඉලක්කමක් වැටලා තියෙනවා. ඒකේ අගයක් පෙන්වුම් කරනවා. ඒක තමයි මේකේ ට්‍රැකර්ස්ලා ප්‍රමාණය. දැනට මේ extension එකකින් හඳුනාගත්තු. ඉතින් අපිට extension එකට click කරලා අපිට අවශ්‍ය නම් පුළුවන් ඒ ටික block කරලා දාන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පේනවා ඇති Adblock Plus එකෙත් අංක වගේක් වැටෙනවා. ඒ කියන්නේ මේ page එකෙත් ads සාමාන්‍ය අනිවාර්යෙන් විශාල ප්‍රමාණයක් වැටෙනවා. ඉතින් ඒ සේරම block වෙලා තියෙන්නේ
දැන් ඔයගලන්ට පේනවා ඉතින් මෙතන මේ බ්ලොක් වෙලා තියෙන ඇඩ්ස් ගන්න. ඉතින් දැන් ආපහු බලුවොත් ඔයගලන්ට පේනවා ඉතින් ආපහු එක වෙනස් වෙලා තියෙනවා. ඉතින් තවත් ඇඩ්ස් ලෝඩ් වෙලා තියෙනවා. Ghostery එකෙත් Adblock Plus එකෙත් දෙකේම දැන් ලොකු අගයක් පෙන්වනවා. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා ඉතින් කොච්චර පසුබිමේ දේවල් ක්‍රියාත්මක වෙනවද කියලා අපි මේ වෙබ් අඩවියට පිටින් උඩ ඉතින් මේවා අපි ප්‍රයිවසි එකත් එක්ක ගොඩක්ම බලපානවා. ඉතින් අපිට මේ වගේ විවිධ ඇප්ස් තියෙනවා, එක්ස්ටෙන්ෂන්ස් තියෙනවා, ඒවා කල්පනාකරණය කරගන්න. ට්‍රැකර්ස් ලිස්ට් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙතින් අපිට අවශ්‍ය නම් මේ ඔක්කොම බ්ලොක් කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි යම් කිසි දෙයක් දන්නව නම් අවශ්‍ය පමණක් සිලෙක්ට් කරලා බ්ලොක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේක විශ්වාසනීය වෙබ් අඩවියක් නම් බ්ලොක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකෙත් තියෙනවා සිම්පල් සහ ඩීටේල්ඩ් වියු කියලා ඔප්ෂන් දෙකක්. මේ එකකින් සරලව පෙන්නනවා, අනිත් එක ඊට විස්තරාත්මකව පෙන්නනවා. මෙතනත් තව පහල ඔප්ෂන්ස් ගණනාවක්ම තියෙනවා, ඔයගොල්ලන්ට ඒවා ට්‍රයි කරලා බලන්න පුළුවන්. ඒක නිසා මෙතනින් අපිට මේක తాවකාලිකව පෝස්ට් කරන්නත් පුළුවන්. ඒක මේ එක්ස්ටෙන්ෂන් එක తాවකාලිකව අක්‍රිය කරන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා මේ Adblock Plus එකේ දැනට ඇඩ්ස් පෙන්වන ගාන තවත් වැඩි වෙලා තියෙනවා. මේසේරෝ මේකෙන් බ්ලොක් කරලා තියෙන එක නිසා මට එම් කිසිම ඇඩ් එකක් දැක ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් මේකත් ඔයගොල්ලන්ට Google එකේ Ghostery කියලා සර්ච් පාරක් දැවලා පස්සේ ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ බ්‍රවුසර් එකට. මම දැනට මේ ඔක්කොම ඉන්ස්ටෝල් කරලා තියෙන එක නිසා Chrome Store එකට ගියාට පස්සේ එතන ඉන්ස්ටෝල් කියලා එකක් පේන්නේ නැහැ. ඔයගොල්ලන්ට පුළුවන් ගිහලා ඉන්ස්ටෝල් කරගන්න. මම මේක දැනට ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා එතන තියෙන remove from chrome කියලා, ඒ කියන්නේ මට අයින් කරන්න කියලා අවශ්‍ය නම් ඔයගොල්ලන්ට පුළුවන් මුල් සැරේට ඔයගොල්ලන්ට ඒක එතනින් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඊළඟ එක්ස්ටෙන්ෂන් එක මේ අපේ ලංකාවේ නිර්මාණය කරපු එකක්. ඒක ඩික්ෂනරියක්. ඔයගොල්ලෝ දැකලා ඇති මගේ සමහර වීඩියෝ වල උනත් මේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරන් ඉන්නකොට මම මොකක් හරි ඉංග්‍රීසි වචනයක් උඩට මවුස් පොයින්ට් එක ගෙනිච්චට පස්සේ එතන පොඩි කාවාට වගේ කොටුවක් වැඩිලා ඒකේ සිංහල තේරුම් ටිකක් පෙන්නවා. අපි පිවිසෙන වෙබ් අඩවිවල අපිට අන්තර්ජාලයේ සැරිසරනකොට ඒ හමු වෙන ඉංග්‍රීසි වචන වල අපිට අපි නොදන්න වචන තියෙන පුළුවන්. ඉතින් අපිට ඒවත් තේරුම් දැනගන්න අවශ්‍ය වුණාම අපිට තියෙන ලේසියෙන්ම අපේ මවුස් පොයින්ට් එක, අපේ මේ මවුස් ඊතලේ ඒ අදාළ වචන උඩට ගෙනියන්න විතරයි. ඊට පස්සේ ඉක්මනින්ම පෙන්නන පැත්තකින් කොටුවට වැටලා ඒවයි සිංහල තේරුම් ටික. ඉතින් මේක ගොඩක් වටිනවා, මොකද අපිට මේවයි තේරුම් වෙන වෙන ඩික්ෂන් වල හොයව ඉන්න වෙලාවක් නැහැ. අපි වැඩිත් ගොඩක් ඉක්මන් වෙනවා, ඒ වගේම තමයි වැඩි ගොඩක් තව පහසු වෙනවා මේ ඇප්ලිකේෂන් එක නිසා. මේකත් Chrome Store එකේ තියෙනවා, අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වෙයි ඒක නිසා ඉන්ස්ටෝල් කරගන්න. Google එකේ LK Tips කියලා සර්ච් කරාම මේකත් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. අනිත් එක තමයි මේ Data Saver කියන එක්ස්ටෙන්ෂන් එක. මේක ඇත්තටම Google සමාගමේ නිර්මාණයක්. මේකෙදි වෙන්නේ අපි වෙබ් අඩවි වලට පිවිසෙනකොට data compress වීමක් Google servers පාවිච්චි කරලා අපේ data ඉතිරි වෙන විදිහට මේ වෙබ්සයිට් ලෝඩ් කරනවා. ඉතින් මේක විශාල ප්‍රමාණයක data ඉතිරියක් උනේ නැතත් සැලකිය යුතු ප්‍රමාණයකින් data ඉතිරි වෙනවා. ඉතින් සමහර වෙලාවට අපිට මෙගාබයිට් එකක් වටින වෙලාවල් තියෙනවා. ඉතින් මේක දාගෙන හිටියා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. මේකත් වටින එක්ස්ටෙන්ෂන් එකක් කියලා කියන්න පුළුවන්. මේ එක්ස්ටෙන්ෂන් එකත් data saver කියලා සර්ච් කරලා හොයා ගන්න පුළුවන්. ඊට පස්සේ බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන් අවශ්‍ය නම්. මේ ක්‍රිප්ටෝ ටැප් එක්ස්ටෙන්ෂන් එක ගැන නම් ඔයගොල්ලෝ දන්න ඇති, මොකද මම ඊට කලින් මේක ගැන සම්පූර්ණ පැහැදිලි විස්තරාත්මක වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ එක්ස්ටෙන්ෂන් එකත් ඔයගොල්ලෝ බ්‍රවුසර් එකට දාලා තියාගත්තොත් ඔයගොල්ලන්ට ගොඩක් වාසිදායක වෙයි. මොකද මේක මේ බිට්කොයින් මයිනින් කරන ඇප්ලිකේෂන් එකක්. මේක අපි වෙබ් බ්‍රවුසර් එකට ඉන්ස්ටෝල් කරලා අපිට පුළුවන් බිට්කොයින් මයින් වෙන විදිහට මේක සකස් කරලා තියන්න. ඉතින් ඒ ගැන කරපු සම්පූර්ණ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඉතින් බලන්න පුළුවන්. මම ඒකේ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඒක නිසා ඒ ගැන මෙතනදී වැඩි කියන්න යන්නේ නැහැ මම. අනිත් එක්ස්ටෙන්ෂන් එක තමයි eBates කියන්නේ. මේක ඇත්තටම ගොඩක් වාසිදායක එක්ස්ටෙන්ෂන් එකක්. ඇත්තටම eBates කියන්නේ වෙනමම සේවාවක්. ඒක තමයි අපි ඔන්ලයින් ෂොපින් කරන කට්ටිය ඉන්න ඕන තරම්. ඉතින් මේ ඔන්ලයින් ෂොපින් කරන කට්ටියට විශේෂ කෑෂ්බැක් වාසි, එහෙම නැත්නම් ඩිස්කවුන්ට් ලබා දෙන වෙබ් අඩවියක්. ඉතින් මේ eBates එකට ගිහිල්ලා eBates වෙබ් අඩවි ගිහිල්ලා අපිට account එකක් හදාගන්න ඕන. මේ account එක හදන්න ඔයගොල්ලන්ට පුළුවන් මම පල්ලෙහා referral link එකක් දාලා තිනවා. ඒ link එකෙන් යන්න. ඒ link එකෙන් ගිහිල්ලා account එක හදනකොට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගේ Facebook
account එක හෝ Google account එක හරහා මේකට log වෙන්න එහෙම නැත්නම් email එක හරහා account එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේක account එක හදාගත්තට පස්සේ ඔයගොල්ලන්ට මුලදීම ඩොලර් 10ක් නොමිලේ ලැබෙනවා. ඉතින් මේක තියෙන online shopping කරන කට්ටියට අන්තර්ජාලය හරහා බාණ්ඩ මිලදී ගන්නකොට මේ eBay කියන කරා ගන්නකොට අපිට වෙන වාසිය තමයි මේ බාණ්ඩේ මිලෙන් යම් කිසි ප්‍රතිශතයක් අපිට ආපසු ලැබෙනවා. ඒ කියන්නේ යම් කිසි ගාණක් අඩු වෙනවා. ඇත්තට මේක ගොඩක් වාසි. ඒ වගේම තමයි අර අමතරව ඔයගොල්ලන්ට නොමිල ලැබුණු ඩොලර් 10 ලැබෙන්නේ ඔයගොල්ලෝ ඩොලර් 25ක් සම්පූර්ණ වෙනකන් බාණ්ඩ මිලදී ගත්තට පස්සේ. ඔයගොල්ලන්ට PayPal හරහා ඒ මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ account එක හදන තැන Walmart gift card කියන එක නෙමෙයි eBay cash bonus කියන එක දෙන්න. මේ විදිහට account එක හදාගත්තම අර ඩොලර් 25 මුදල් සම්පූර්ණකම් බාණ්ඩ මිලදී ගත්තට පස්සේ ඔයගොල්ලන්ට ඩොලර් 10 ලැබෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මිලදී ගන්න ඕනම දෙයකට අනිවාර්යයෙන්ම cash back වාසිය ලැබෙනවා. ඒ කියන්නේ ඒක මිල අනිවාර්යයෙන්ම තියන ගානට වඩා අඩුවෙන් ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට account එකක් හදාගත්තම ඔයගොල්ලන්ටත් ලැබෙනවා referral link එකක්. මේ link එකෙන් තවත් කෙනෙක් මේකට ගෙන්න ගත්තොත් ඒකේ තවත් කෙනෙක් දැනුවත් කළා මෙන්න මෙහෙම වාසිය ලබා ගන්න පුළුවන් සේවයක් තියෙනවා එකතු වෙන්න කියලා. ඒ අයත් ඇවිල්ලා අර විදිහට ඩොලර් 25ක බාණ්ඩ ඔය ඊට වඩා ගත්තට පස්සේ ඔයාට ඩොලර් 25ක් ලැබෙනවා. ඉතින් මේක ඔන්ලයින් මනි සම්බන්ධ දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද කට්ටිය අන්තර්ජාලය ඔස්සේ මුදල් සොයන්නත් මේ ක්‍රමේ බහුලව භාවිතා කරනවා රිෆරල්ස් ලා එකතු කිරීම හරහා. ඉතින් ඔයගොල්ලන්ටත් මේක try කරලා බලන්න පුළුවන්. පාඩුවක් වෙන්නේ නැහැ වාසියක් මිසක්. මොකද මේකෙන් අපිට ඉතිරියක් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේකට ගිහිල්ලා account එක හදාගත්තට පස්සේ මේ eBay extension එක download කරන්න කියලා ඔයගොල්ලන්ට දැනුවත් කිරීමක් වැඩි. ඉතින් ඔයගොල්ලෝ extension එක install කරගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලෝ මොබයිල් ෆෝන් එකකින් යනවනම් ස්මාර්ට් ෆෝන් එකකින් ඔයගොල්ලන්ට පුළුවන් eBay app එක install කරගන්න. ඉතින් ඒ හරහා ගිහිල්ලා ඔයගොල්ලෝ මිලදී ගන්න ඔය ඕනම eBay, AliExpress, Amazon, GmbH වගේ ඕනම web අඩවියකින් තවත් ගොඩක් web අඩවි තියෙනවා. ඉතින් ඒ වරහා මිලදී ගන්න දේවල් අඩුවට මිලදී ගන්න පුළුවන්. මේකේ coupon code පවා තියෙනවා. ඉතින් මේක ගොඩක් වාසිදායක වෙයි. eBay ගැන මීට වඩා විස්තරාත්මක වීඩියෝ එකක් මම පසුවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න ඔය extensions 6 ගැන තමයි අද වීඩියෝ එකේදී මම කියන්න බලාපොරොත්තු වුණේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මේවා පාවිච්චි කරලා බලන්න. මට නම් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. හොඳයි, එහෙනම් මම මේ වීඩියෝ එක නිමා කරනවා. ඉතින් මේ වගේ තවත් වටිනා වීඩියෝ ඔයගොල්ලන්ට බලන්න අවශ්‍ය නම් තවත් වටිනා දේවල් වැදගත් දේ දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි එතන bell icon එකක් තියෙනවා, ඒකත් click කරන්න. මේ වීඩියෝ එක හොඳනම් like කරන්න. ඒ වගේම තමයි මේක අනිත් අයටත් ගොඩක් වැදගත්. ඉතින් ඒ අයටත් දැනගන්න මේක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ස්තුතියි.